අපි සෙකන් ඔල් ශ්‍රී ලංකා ඇස්ට්‍රොයිඩ් සර්චින් කැම්පේන් එක ගැන කට්ටියට කියද්දි ඒගොල්ලෝ අපෙන් ආපු දේ තමයි මොකද්ද මේක කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා තමයි අපි මේකේ ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න තියෙන software එක Astrometrica ගැන වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඉතින් ඔයගොල්ලෝ තාමත් ඔල් ශ්‍රී ලංකා ඇස්ට්‍රොයිඩ් සර්චින් කැම්පේන් එක ගැන දන්නේ නැත්නම් පහල තියෙන සෙක්ෂන් එකේ තියෙන පළවෙනි ලින්ක් එක ක්ලික් කරලා බලන්න. ඒකේ හැම විස්තරයක්ම තියෙනවා ඕල් ශ්‍රී ලංකා ඇස්ට්‍රොයිඩ් සර්චින් කැම්පේන් එක ගැන. ඉතින් එහෙනම් අපි බලමු Astrometrica වලින් කොහොමද ඇස්ට්‍රොයිඩ් හොයන්නේ කියලා. Astrometrica කියන software එක හොයාගන්න ඉතරම අමාරු නෑ. ඔය ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා ඔගේ බ්‍රවුසර් එකෙන් iasc.cosmosearch.org කියන වෙබ්සයිට් එකට ගියාම ඔයාලට මේ Astrometrica කියන ඇස්ට්‍රොයිඩ් හොයන්න පාවිච්චි කරන software එක ලේසියෙන් හොයාගන්න පුළුවන්. මේ ඕගොල්ලන්ට පේන්නේ ඉන්ටර්නැෂනල් ඇස්ට්‍රොනොමිකල් සර්ච් කොලබරේෂන් එකේ ඔෆිසියල් වෙබ් පේජ් එක. ඒකේ මෙන්න මෙතන Astrometrica කියන ලින්ක් එකට ගියාම ඔයගොල්ලන්ට පේන විදිහට Astrometrica setup එක, quick start guide එක වගේම ඒගොල්ලෝ අපිට ප්‍රැක්ටිස් කරන්න දීලා තියෙන ප්‍රැක්ටිස් ඉමේජ් සෙට් එකත් තියෙනවා. මේකෙන් අපි Astrometrica setup එක install කරගෙන සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් විදිහට .exe එකක් තියෙන්නේ. මේක රන් කළාට පස්සේ අපිට පුළුවන් Astrometrica software එක යූස් කරන්න. මේ software එක හම්බ වෙන්නේ දවස් 100ක ට්‍රයිල් එකක් විදිහට ඔයගොල්ලෝ මුලින් ඉන්ස්ටෝල් කරගත්තාම. ඔයගොල්ලෝ Asteroid searching campaign එකට select වුණොත් IASE එකෙන් ඔයගොල්ලන්ට මේක unlimited access කරන්න password එකක් දෙයි. මේ තියෙන්නේ ඔගොල්ලෝ ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ Astrometrica පේන විදිය. ඒක ක්ලික් කළාට පස්සේ මේ විදිහේ command prompt එකක් එනවා. මේක කිසිම විදිහක අවුලක් නෙමෙයි. මේක හැම වෙලෙම එයි ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් open කරන හැම වෙලෙම මේ program එක. මේක ඔයගොල්ලන්ගේ internet connection එකේ වේගය මත තමයි අඳා පවතින්නේ. මෙහෙම command prompt එකක් run වෙන්න හේතුව තමයි minor planet center එක කියන්නේ නිතරම update වෙන තැනක්. මේ වගේ කැම්පේන් හරහා ඒගොල්ලෝ හොයාගන්න data ඒගොල්ලෝ නිතරම update කරනවා. ඉතින් ඒගොල්ලෝ ඒ අලුතෙන් හොයාගන්න asteroid උත් දාලා ඔයගොල්ලන්ට දෙන්න තමයි Astrometrica මේ විදිහට හැම වෙලෙම update වෙන්නේ. ඉතින් මේක ඔයගොල්ලෝ program එක open කරන හැම පාරම run වෙනවා. ඉතින් වඩා හොඳයි ඔයගොල්ලන්ට පුළුවන් නම් program එක එකපාරක් open කළාම program එක අපෝ close නොකර තියන්න. මොකද මේක හැම වෙලෙම run වෙන්නේ ටිකක් වෙලා යන නිසා. මේ ඉතින් program එක අපි කරන්නේ program එක open කළාට පස්සේ close නොකර ඔක්කොම analyze කරලා තමයි ඔහු close කරන්නේ. මේ ඔයගොල්ලන්ට පේන්නේ Astrometrica software එක කොහොමද open වෙන්නේ කියලා. මේක open වෙද්දී මෙහෙම confirm කරන්න dialog box එකක් එනවා. මේ තියෙන දැනට exist වෙන file වගේයක් තියෙනවා. මේක පළවෙනි පාටත් එයි. පළවෙනි පාර open කරද්දී මේ file ටික replace කරන්නද කියලා. මේක yes කරන්න ඕනේ. මේක program එක open කරන හැම සැරේම මේ file එක එයි. මේකෙන් අපි කලින් හදපු MPC report එහෙම තියෙනවා නම් ඒවා replace වෙනවා. ඒක replace කරන්න ඕනේ. ඊට පස්සේ පටන් ගන්න අපි මුලින්ම යන්න ඕනේ settings වලට. settings වලට යන්නේ file settings වලට තමයි යන්නේ. මෙතන මේ තියෙන්නේ අපි ඒ වෙලාවේ analyze කරන ෆොටෝ සෙට් එකේ. අපි මේ වෙලාවේ ඇනලයිස් කරන ෆොටෝ සෙට් එක ගත්තු වෙලාවේ ආසේ තියෙන විස්තර වගේ. මේ විස්තර ටික දන්න කෙනෙකුට හදාගන්න පුළුවන්. හැබැයි ඇමේචර් ඇස්ට්‍රොනොමර් කෙනෙකුට ඒක කරන්න අමාරු වැඩ. ඒ නිසා IASC එකෙන් අපිට ෆොටෝ සෙට් එවද්දිම
ඒවෙලාව ආසි තියෙන සත්ව ඇතුළත් විස්තර සෙට්ටයක් එවන ඒක ගන්න අපි ඕපන් කරලා මේ තියෙන configuration file එක ඕපන් කරන්න ඕන මම පාවිච්චි කරන configuration file එක ps1 කියන මේ file එක මේකේ මම ඇනලයිස් කරන්න යන ෆොටෝ සෙට් එකේ හැම විස්තරයක්ම වගේ අහසේ ඒ වෙලාවේ තියෙන්න ඕනි විස්තර ටික ඔක්කොම තියෙනවා මේක ඕපන් කරගත්තට පස්සේ අපි සේව් කරලා මේක සේව් කරලා ඕකේ කරන්න ඕනි එතකොට ෆොටෝ සෙට් එක ඇනලයිස් කරන්න ෆොටෝ සෙට් එක ගන්න මේ බටන් එක load images බටන් එක ක්ලික් කරලා ඊට පස්සේ ආ ෆොටෝ සෙට් එක සේව් කරපු තැනට යනවා IASC එකෙන් ඕගලන්ට ෆොටෝ සෙට් එවන්නේ zip කරපු ෆයිල් එකක් හැටියට මේ zip ෆයිල් එක unzip කළාම ඔයාට ඒ ෆෝල්ඩරේ ඇතුලේ ෆයිල් හතරක් පෙන්වයි මතක ඇතුව ඔයා ඇනලයිස් කරන්න ගද්දි මේ ෆයිල් හතරම එකපාර Astrometrica වල ඕපන් කරන්න ඕනේ මේ එක ෆයිල් එකක් ෆොටෝ එකක් මේ ෆොටෝ හතරම අනිවාර්යයෙන්ම ඕපන් කරන්න ඕනේ එකපාර මේ විදිහට තමයි ෆොටෝ ටික අපිට හම්බ වෙන්නේ මේ ෆොටෝ එකක් මේ පොඩි කොටස් 12කින් සමන්විත වෙන එක ෆොටෝ එකක් ඔයගලන්ට පේනා වගේ මේ සමහර ඩේටා අඩුයි හැම දත්තයක්ම එන්නේ නැහැ සමහර වෙලාවට සමහර ෆොටෝස් තියෙනවා ගොඩක්ම ක්ලියර් මේ ෆොටෝ සෙට් එක ඇනලයිස් කරන්න ගන්නේ මුලින්ම ඔගොලු moving object detection කියන මේ බටන් එක ක්ලික් කරන්න ඕනේ. එතකොට මේ අහන coordinates dialog box එක ඒක නිකම්ම okay කරන්න පුළුවන් මොකද අපි ඒ වෙලාවේ අහසේ තියෙන දත්ත ඔක්කොම configuration file එකෙන් සකසලා තියෙන හින්දා. අපි මේ කරන්න යන්නේ computer-ට auto moving object මොනවද කියලා හොයාගන්න දෙන එක. මේ ආවේ error එකක් මේක එන්නේ නැත්නම් ගොඩක් හොඳයි ඔයා ගොඩක් lucky මේක එන්න ඕනි නෑ මේක එන්නේ නැහැ කියන්නේ ඔයා දීපු configuration file එකේ තියෙන දත්ත වලට ඒ කියන්නේ ඒ වෙලාවේ අහසේ තියෙන දත්ත වලට ඔයා analyze කරන්න යන ෆොටෝ එකේ තියෙන දත්ත 100%ක් සමානයි හැබැයි මේක එනවා නම් මේක 95%ක් විතර තමයි සමාන වෙලා තියෙන්නේ පොඩි අවුලක් තියෙනවා ඒ අවුල නැති කරගන්න මම මේ ක්ලික් කරලා තියෙන රේඩියෝ බටන් එක මැනුවල් ස්ටාර් මැච් කියන රේඩියෝ බටන් එක සිලෙක්ට් කරලා ඕකේ කරන්න ඕනේ. එතකොට ඔයාලට පේනා වගේ මේ රෙඩ් ඩොට් වගේයක් පෙන්නයි ඔයාගේ ෆොටෝ එක උඩ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේ ෆොටෝ එකේ තනින් තන ටිකක් ලොකු කළු ඩොට් තියෙනවා. මේ කළු ඩොට් එකක් කියන්නේ රෙෆරන්ස් ස්ටාර් එක. අපිට කරන්න තියෙන්නේ මේ රතු පාට තිත් ටික මේ reference stars උඩට ගෙනියන එක. ඒ කියන්නේ අන්තිමට අපි කරන්න ඕනේ මේ red dot එකයි කළු පාට තිතගොයි එක උඩ හිටින විදියට හදන එක. ඒක අපිට කරන්න තියෙන්නේ මේ dialog box එකේ තියෙන ඊතල වලින්. මේ ඊතල click කරලා බලන්න ඒ වලින් කොහොමද කරන්න කියලා. මුලින් ටිකක් වෙලා යයි ඔයාට මේක හරියටම කරගන්න. හැබැයි practice කරාට පස්සේ මේක tag ගාලා ඔයාට කරගන්න පුළුවන් වෙයි මේක හදාගත්තට පස්සේ ඔයාලට හිතුනහම හැම රෙඩ් ඩොට් එකක්ම දැන් තියෙන රෙෆරන්ස් ස්ටාර් එකක් උඩ කියලා ඔයා මේක ඕකේ කරන්න ඕනේ මේක තමයි moving object detection එකේ dialog box එක. දැන් ඔයාලට මේක පේනවා ඇති. තිතක් රවුමකින් වට වෙලා තියෙනවා. හැබැයි ඔය හොඳට බැලුවොත් ඔයාලට පෙනෙයි මේක move වෙනවා කියලා. මේක move වෙනවද? මේක වටේට තියෙන ඉතුරු ටික move වෙනවද? වෙන්නේ මේ ෆොටෝ එකේ මෙන්න මේක focus කළා ඔයාගේ ෆොටෝ හතරම එයා එක උඩ overlap කරන එක. මෙන්න මෙතනින් ඔයාලට වෙනස් කරන්න පුළුවන් කොච්චර වේගෙන්ද ඕවර්ලැප් වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මේක තුනක් විදිහට තියෙන එක තමයි හොඳ. ඊට පස්සේ මේ තියෙන්නේ මේ ඩොට් එක, ඒ කියන්නේ මේ
අපේ සිග්නේචර් එක ගැන තියෙන ඩීටේල්ස්. රයිට් ඇසෙන්ෂන්, ඩෙක්ලිනේෂන්, එතකොට මැග්නිටියුඩ් එක ඔය ඔක්කොම ඩීටේල්ස් මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති ප්‍රස්ථාර දෙකක්. මේ ප්‍රස්ථාර දෙකෙන් ඔයාගේ සිග්නේචර් එක ඇස්ට්‍රොයිඩ් එකක් නම් මේක මෙන්න මේ කර්ව් එකේ මේ ඩොට්ස් ටික තියෙනවා නම් තමයි මේක බොහෝ දුරට ඇස්ට්‍රොයිඩ් එකක් වෙන්න ලොකු chance එකක් තියෙන්නේ. මේ ප්‍රස්ථාර දෙකේම එහෙමයි. සමහර ඔබ්ජෙක්ට් වලට හම්බෙවි. වාට පේනවා මේක මූව් වෙනවා කියලා. හැබැයි මේ කර්ව් එකේ වගේ ඩොට්ස් නෑ. එහෙම වුණොත් ඒක ඇස්ට්‍රොයිඩ් එකක් වෙන්න තියෙන chance එක ගොඩක්ම අඩුයි. ඊළඟට වැදගත්ම දේ මෙන්න මෙතන තියෙන SNR කියලා තියෙන අගය. SNR කියලා තියෙන අගය signal to ratio. ඒ කියන්නේ ඔයාට පේනවා ඇති මේ ෆොටෝ එකේ බෑක්ග්‍රවුන්ඩ් එක ගොඩක් නොයිස් ගතියක් තියෙනවා. මේ නොයිස් ගතිය හින්දාත් ඔයාට මේ විදිහට කළු පාට තිත් පෙන්වන්න පුළුවන්. සමහර වෙලාවට මේව මූ වෙනවා කියලා පේන්න පුළුවන්. මේ SNR කියන අගය මේ ඔබ්ජෙක්ට් එකේ නම් 10 ඉඳන් 14 වෙනකන් තියෙන්නේ. සමහර ඒවල පෙන්නයි 5ටත් අඩුවෙන්. 5ට අඩුවෙන් තියෙනවා නම් මේක ගොඩක් වෙලාවට නිකම් බෑක්ග්‍රවුන්ඩ් එකේ තියෙන මේකක් විතරයි. මේක ට්‍රූ ඔබ්ජෙක්ට් එකක් වෙන්න තියෙන අවස්ථාව ගොඩක්ම අඩුයි. ඊට පස්සේ බලන්න ඕනේ දේ මේ R කියලා තියෙන්නේ මැග්නිටියුඩ් එක. සාමාන්‍යයෙන් මැග්නිටියුඩ් එක වෙනස් වෙද්දී ඔබ්ජෙක්ට් එකක ෆොටෝ හතරෙදිම ගොඩාක් වෙනස් වෙන්නේ නැත්නම්, ඒ කියන්නේ ධන එකක් හෝ ඍණ එකක් වෙනස් වෙනවා නම් කමන්නේ. ඊට වඩා 5කින් 6කින් මේකේ අගේ වෙනස් වෙනවා වගේ නම් ඒ මේ ෆොටෝ එකේ තියෙන්නේ ට්‍රූ ඔබ්ජෙක්ට් එකක් වෙන්න තියෙන chance එක අඩුයි. දැන් ඕගලන්ට පේනවා ඇති ඔබ්ජෙක්ට් ඩෙසිග්නේෂන් කියන ඩයලොග් බොක්ස් එකේ මෙතන නමක් තියෙනවා. ඒ කියන්නේ කම්පියුටරේම හඳුනගෙන තියෙනවා මේක කලින් කෙනෙක් හොයාගත්තු ඔබ්ජෙක්ට් එකක් කියලා. ඒකේ නම තමයි මේ තියෙන්නේ HO607. කම්පියුටරේ මෙහෙම හඳුනගත්තා නම් අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන accept කියන ටැබ් එක ක්ලික් කළා මේක ඒක කියලා confirm කරන එක. හඳුනගත්තු එකක් confirm කිරීමේ වාසිය තමයි එතකොට minor planet center එකට අවස්ථාව ලැබෙනවා ඒව ගැන තවත් හොයන්න. ඒව මෙතන තමයි තියෙන්නේ කියලා confirm කරගන්න. දැන් ඔන්න මේ ආව ඊළඟ object එක. ඒ විදිහට 13ක් මේකේ පෙන්නනවා. verify object. මේ තියෙන්නේ දෙවෙනි object එක. අපි ඒක ගැන අර කලින් කිව්ව විදිහට බැලුවොත් curve එකේ dots බොහෝ දුරට curve එකේ ඇතුලේ පිහිටයි. ඒ කියන්නේ මේක asteroid එකක් වෙන්න තියෙන chance එක ගොඩාක් වැඩි. ඊට පස්සේ SNR එක 13 15 5ට වඩා ගොඩක් වැඩි. ඒ කියන්නේ මේක නිකම් බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇති වෙච්ච නොයිස් ගතියක් නෙමෙයි. R එක බැලුවොත් 20.0 20.6 අතර තියෙනවා. ඒ කියන්නේ මේකේ ඇස්ට්‍රොයිඩ් එකක් වෙන්න තියෙන chance එක ගොඩාක් වැඩි. කලින් එකේ වගේ මේකේ ඔබ්ජෙක්ට් ඩෙසිග්නේෂන් බොක්ස් එකේ මුකුත් පෙන්වන්නේ නැහැ. එහෙනම් අපි කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන 33ක් තියෙන බටන් එක ක්ලික් කරනවා. එතකොට ඔයාට පෙන්නයි මේ අහසේ මේ වෙලාවේ මේක ළඟ තියෙන්න ඕනි කියලා කම්පියුටරේ එක්ස්පෙක්ට් කරන ඇස්ට්‍රොයිඩ් ටික. ඒ වලින් ඔයාගේ ඔබ්ජෙක්ට් එක තියෙන රයිට් ඇසෙන්ෂන් ඩෙක්ලිනේෂන් වලට ඒ ළඟම තියෙන ඇස්ට්‍රොයිඩ් එක තියෙන්න ඕනි තැන රයිට්
ඇසන්ෂන් ඩෙක්ලිනේෂන් වල වෙනස පෙන්නයි. ඩෙල්ටරයිට් ඇසන්ෂන් ඍණ 2.3යි. කියන්නේ ඔයාගේ ඔබ්ජෙක්ට් එක තියෙන උන් තැන්ට වඩා කලා 2.3ක් වෙනස් වෙලා තමයි මේ 2010යි VY 85 කියන ඔබ්ජෙක්ට් එක තියෙන්නේ. මේ හැම දත්තයක්ම ඔයා බලලා සාමාන්‍යයෙන් bright ascension declination වෙනස් වීම delta right ascension delta declination එකකටත් වඩා අඩු නම් ඒ කියන්නේ දශම ගාණක් නම් බොහෝ විට කම්පියුටරේ මේ කියන්නේ ඒ මෙතන තියෙන ඔබ්ජෙක්ට් එක ගැනම වෙන්න පුළුවන්. හැබැයි 2.3ක් කියන්නේ ලොකු වගයක්. ඒ කියන්නේ මේක ගොඩක් වෙලාවට අලුත් ඔබ්ජෙක්ට් එකක් වෙන්න තියෙන chance එක වැඩි. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ magnitude එක. Magnitude එක මේ ඔබ්ජෙක්ට් එකේ 20.8ක්. අපේ ඔබ්ජෙක්ට් එකේ 20.6ක් තියෙන්නේ. අවුලක් නැහැ. දෙක ගොඩක් සමානයි. හැබැයි අපිට right ascension declination අනුව තීරණය කරන්න පුළුවන්. මේ ඔබ්ජෙක්ට් එක වෙනස් එකක් වෙන්න පුළුවන් කියලා. අපි මෙතන අපිට හිතුනොත් මේ තියෙන්නේ 2010යි VY 85 කියන ඔබ්ජෙක්ට් එක කියලා අපි කරන්න ඕනේ ඒක සිලෙක්ට් කරලා මේක ඕකේ කරන්න. අපිට හිතුනොත් මේ තියෙන්නේ ඒ ඔබ්ජෙක්ට් එක නෙමෙයි කියලා මේ ඩයලොග් බොක්ස් එක කැන්සල් කරන්න. කැන්සල් කරලා මෙන්න මෙතන තියෙන ටෙක්ස්ට් බොක්ස් එකේ ඔයා ගහන්න ඕනේ ඔයා ඔයාගේ ටීම් එකේ නමයි අංක 4කුයි එන විදිහට. ඒ කියන්නේ මේක ඔයා හොයාගත්තු පළවෙනි ඇස්ටරොයිඩ් එක නං ඔයාගේ ටීම් එකේ නම උල්කා වගේ එකක් කියලා හිතන්න. එතකොට ඔයා ඔයාගේ ටීම් එකේ නම රිප්‍රසන්ට් වෙන විදිහට අකුරු 3ක් සිලෙක්ට් කරගන්න ඕනේ. උල්කා කියන ටීම් එකේ නම කියලා මම හිතලා මම ගන්නවා ULK කියන අකුරු තුන. ඊට පස්සේ මේක ඔයා හොයාගන්න කීවෙනි ඇස්ටරොයිඩ් එකද කියලා නම් කරන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම ඉලක්කම් 4කින් වෙන්න ඕනේ. මේක පළවෙනි ඇස්ටරොයිඩ් එක නිසා මම ලියනවා 0 0 0 1 කියලා. මෙන්න මේ ෆෝමැට් එකට තමයි මුළු කැම්පේන් එක පුරාවටම ඔයා ඇස්ට්‍රොයිඩ් නම් කරන්න ඕනේ. ULK කියන අකුරු තුන, ඒ කියන්නේ ඔයාගේ ටීම් එකේ නම රිප්‍රසන්ට් කරන අකුරු තුන කිසිම රිපෝට් එකකදී වෙනස් වෙන්න බෑ. ඒක හැමමම තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා හොයාගෙන දෙවෙනි ඇස්ට්‍රොයිඩ් එකට මෙතන 1 වෙනුවට 2 ගහන්න පුළුවන්. ඒ විදිහට ඔයාට ඇස්ට්‍රොයිඩ් 9999ක් වෙනකම් මේකෙන් හොයන්න පුළුවන්. එච්චර හොයන්න පුළුවන් නම් ලොකු දෙයක් තමයි. සාමාන්‍යයෙන් එච්චර හම්බ වෙන්නේ නැහැ. ඉතින් ULK 0.0.1 කියලා ගහලා මම මේක ඇක්සෙප්ට් කරනවා. එතකොට කම්පියුටරේ AI report එකේ ඉබේම හදා ගන්නවා ෆොටෝ හතරෙම මේක තියෙන තැන් ටික දාලා. මේ තියෙන ඊළඟ ඔබ්ජෙක්ට් එක කම්පියුටරේ ක්ලැසිෆයි කරගන්නවා කලින් දැම්ම තියෙන ඔබ්ජෙක්ට් එකක් කියලා. අපිට තියෙන්නේ ඒක ඇක්සෙප්ට් කරන්න. හතරවෙනි ඔබ්ජෙක්ට් එක ඕගලන්ට පේනවා ඇති මේකේ කලින් ඒවල වගේ කළු පාට තිතක් නැහැ මේ රතු පාට රවුම ඇතුලේ. ඒ වගේම අපි කර්ව් එක දිහා බැලුවොත් එහෙම කර්ව් එකේ රෙඩ් ඩොට්ස් පිහිටන්නේත් නැහැ. රෙඩ් ඩොට්ස් හැම තැනම වටේට තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇස්ටරොයිඩ් එක වෙන්න තියෙන chance එක අඩුයි. ඊට පස්සේ අපි SNR එක බලුවොත් SNR එකත් පහට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ මේක කොහොමත්ම ඇස්ටරොයිඩ් එකක් වෙන්න බෑ. මේ වගේ එකකදී අපිට කරන්න තියෙන්නේ මේක රිජෙක්ට්. ඒ කියන්නේ මේක ඇස්ටරොයිඩ් එකක් නෙමෙයි කියලා අපි කියනවා. අපි රිජෙක්ට් කියන බටන් එක ඔබනවා. පස්වෙනි ඔබ්ජෙක්ට් එකට ගියා. පස්වෙනි ඔබ්ජෙක්ට් එකත් ඒ වගේමයි. කළු පාට ඩොට් එකකුත් නෑ. කර්ව් එක ඇතුලේ ඩොට්ස් පිහිටන්නේත් නෑ. SNR එක බැලුවොත් ඒක පහට වඩා අඩුයි. ඒ හින්දා මේකත් රිජෙක්ට් කරනවා. හයවෙනි එකත් ඒ වගේමයි.
ඒ වගේ එන හැම එකක්ම රිජෙක්ට් කළා අපි ඇස්ට්‍රොයිඩ් විතරක් තෝරගන්න ඕනේ මේ විදිහට. හරි. ඔන්න ඔය මූවිං ඔබ්ජෙක්ට් ඩිටෙක්ෂන් එක ඔටෝ වෙන විදිය ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔහා දැනගන්න ඕන දේ තමයි මෙන්න මෙතන ෆයිල් view mpc report file කියන එක. මේ තියෙන්නේ ඔයා moving object detection එකෙන් ගත්තු report එක. මේ ulk 0.1 කියන්නේ අපි අර අපේ නමින් අපි හොයාගත්ත කියලා අපි විශ්වාස කරන අලුත් asteroid එක නම් කරපු එක. මේ තියෙන්නේ එයා ගැන විස්තර ඔක්කොම. මේ තියෙන්නේ අර අපිට හම්බ වෙච්ච කලින් හොයාගත්තු ඇස්ට්‍රොයිඩ් දෙකේ විස්තර. මේක තමයි MPC report එක. ඊළඟට අපිට කරන් තියෙන්නේ අපි ඇනලයිස් කරලා ඉවර වුණාම මේ MPC report එක සම්පූර්ණයෙන්ම කොපි කරලා ඒක notepad එකක් හරහා තමයි අපි IASE එකට යවන්න ඕනේ. නෝට්පෑඩ් එකක් අරගෙන ඒකට මේ සම්පූර්ණම report එක අපි කොපි කරලා ඒක වෙනස් කරන්න ඕනේ තැනකට තියෙන්නේ. ඔන්න ඔය පේලිය විතරමයි. OBS කියලා උඩින් තියෙන ටික කොහොමටවත් වෙනස් කරන්න යන්න එපා. ඔයා වෙනස් කළ යුතු වෙන්නේ මේ MEA කියන එක විතරයි. එතන තියෙන නම් ටික අයින් කරලා ඔයාගේ ටීම් එකේ නම් ටික ගහන්න ඕනේ. ඔයාගේ ටීම් එකේ 5 දෙනාම මේ ෆොටෝ එක ඇනලයිස් කරන්න 10 කුණා නම් කමා එකක් ගහලා ඔයාගේ ටීම් එකේ ඉතුරු අයගේ නම් ටිකත් ගහන්න ඕනේ. මේ විදිහට ඔයාගේ ටීම් එකේ ඇනලයිස් කරපු හැමෝගෙම නම් ගහලා මේ විදිහට ඔයාගේ ටීම් එකේ මේක ඇනලයිස් කරන්න දායක වුණු හැමෝගෙම නම් ගහන්න. ඊට පස්සේ ඔයා නම් ඔක්කොම ගහලා ඉවරයි නම් ස්පේස් එකක් තියලා වරහණ ඇතුලේ ඔයාගේ ටීම් එකේ නම ගහන්න. දැන් මම පාවිච්චි කරපු ටීම් එකේ නම උල්කා කියලා ගත්තු හින්දා උල්කා කියලා ගහනවා. ඔයාගේ ටීම් එකේ නම ගහලා කමා එකක් ගහලා ස්පේස් එකක් තියලා වාගේ රට ගහන්න. ඊට පස්සේ තමයි වා වරහන වහන්න ඕනේ. ඔන්න ඔය විදිහට එතන අපි අපේ ටීම් එකේ නමයි අපේ ටීම් එකේ මෙම්බර්ස්ලාගේ නම් ටිකයි අපේ රටයි සඳහන් කරනවා. ඊට පස්සේ මේ net ppm excel කියන තැනින් enterprise කරලා ඔයා මෙතෙන්ට ගහන්න ඕනේ ඔයා analyze කරන image set එක මොකද්ද කියලා. image set එකේ නම හරියටම එන්න ඕනේ. ඒ හින්දා මේක ගහන්න ලේසිම විදිහ තමයි ඔයා image set එකේ save කරගත්තු තැනට ගිහිල්ලා මේ විදිහට ඔයාට පෙන්නන zip file එකේ නම කොපි කරගන්න. එතකොට notepad එකට ගිහින් මේ නම paste කරන්න. මෙන්න මේ නම හරියටම මේ විදිහටම තියෙන්න ඕනේ. ඒ හින්දා මේ විදිහට කළාම ඒක වැරදින්නේ නැහැ. දැන් ඔයාගේ report එක ඔයා publish කරන්න ලෑස්ති. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ IASE එකෙන් ඔයාට email එයි. අන්නේ ඒ email address වලට
ඔයාගේ මෙන්න මේ නෝට්පෑඩ් ඩොකියුමන්ට් එක ඇටෑච් කරලා යවන්න. මේක තමයි ඇස්ට්‍රෝමෙට්‍රිකා යූස් කරලා ෆොටෝ සෙට් එකක් ඇනලයිස් කරලා ඇස්ට්‍රෝයිඩ් හොයලා රිපෝට් එක පබ්ලිෂ් කරන විදිහ. අපි දැනට කියලා දුන්නේ ඇස්ට්‍රෝමෙට්‍රිකා යූස් කරලා ඔටෝ කොහොමද ෆොටෝ ඇනලයිස් කරන්න කියලා. හරි, අපි දැන් ඉගෙනගත්තේ ඔටෝ මේක කොහොමද ඇනලයිස් කරන්න කියලානේ. දැන් අපි බලමු කොහොමද ෆොටෝ සෙට් එකක් මැනුවලි ඇනලයිස් කරන්නේ කියලා. මැනුවලි ඇනලයිස් කරන්න නම් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන නෝන් ඔබ්ජෙක්ට් ඕවර්ලේ කියන බටන් එක සිලෙක් කරන්න. එතකොට එයා දන්න ඔබ්ජෙක්ට්, ඒ කියන්නේ කලින් හොයාගත්තු ඇස්ටරොයිඩ් වගේ ඒවා තියෙනවා නම් එයා ඒවා මේකෙ පෙන්වන්න ගනී. දෙවට පේනවා ඇති මෙතන නම් වැටිලා තියෙනවා, ඒ පහ හය හතට කියන එක වැටිලා තියෙනවා. ඒ විදිහට නම් වැටිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ බටන් එක බ්ලින්ක් කරන්ට් ඉමේජස් ඔන්න ඕක සිලෙක් කළාම ඔයාට පේනවා ඇති මේක ෆොටෝ හතර මූ වෙන්න ගන්නවා වගේ. ඒ කියන්නේ මේ ෆොටෝ හතර ෆිල්ම් එකක ෆ්‍රේම්ස් වගේ රන් වෙන්න ගන්නවා. ඔයාට මෙතනින් පුළුවන් මේක ස්ටොප් කරන්න, ඒ වගේම එකින් එක ෆොටෝස් මූව් කරන්න, නැත්තම් ආපහු ප්ලේ කරන්න. ඔන්න ඔය ටිකෙන් තමයි අපිට මේක හොයන්න තියෙන්නේ. අපි කලින් අර මූවින් ඔබ්ජෙක්ට් ඩිටෙක්ෂන් එකෙන් ඔටෝ කරපු දේ දැන් අපි මැනුවල් කරනවා. දැන් ඔය මෙහෙම ෆොටෝ එකක් ටිකක් ඇහැට පේන ගන්නට ලොකු කරලා බලද්දි ඔයාට පෙනෙයි මේ වගේ ඩොට් මූව් වෙනවා. දැන් මේක නම් කලින් අපි හොයාගත්තු ඩොට් එකක්. අපි නෙමෙයි, කලින් කෙනෙක් හොයාගත්තු ඩොට් එකක්. ඒකේ නම වැටිලා තියෙනවා නෝන් ඔබ්ජෙක්ට් ඕවලේ එක හරහා. සමහර තැන්වල තියෙයි හොයාගත්තු නැති ඩොට්. අපිට පෙනෙයි මූව් වෙනවා කියලා. හැබැයි ඒවට නම් තියෙන එකක් නැහැ. ඉතින් අන්න ඒ වගේ ඩොට් එකක්, ඒ කියන්නේ ට්‍රූ සිග්නේච් එකක් හොයන්න තමයි අපි මේ ෆොටෝ, ඒ කියන්නේ මේකේ තියෙන පොඩි කොටස් 12ක් තියෙන එකෙන් එකින් එක අරගෙන හෙමින් හෙමින් අපි මේ හැම එකක්ම බලලා මේවල මේ විදිහට මූව් වෙන ඩොට් එකක්, ඒ කියන්නේ ට්‍රූ සිග්නේච් එකක් තියෙනවද කියලා බලන්න ඕනේ. මේක ඉතින් හෙමින් Tamanට පේනකම් හෙමින් කරගෙන යන එක තමයි හොඳ. දැන් මෙතන ඕගොල්ලන්ට පේනවා ඇති ඩොට් එකක් මූව් වෙනවා. මේ වගේ තැනක් හම්බුනහම අපි මේක ස්ටොප් කළා එකින් එක යවන්න ගන්න ඕනේ ෆ්‍රේම්. දැන් අපි මේක මේක් ෂුව කරගන්න ඕනේ මේක අපි දැක්කා වගේම මූව් වෙන ඔබ්ජෙක්ට් එකක්, ෆොටෝ හතරෙම මූව් වෙනවා. ඊට පස්සේ අපි පටන් ගන්න ඕනේ ඉමේජ් 1 කියන තැනින්. මෙන්න මෙතන ඉමේජ් 1 කියලා වැටෙන තැන. ඉමේජ් 1 කියලා වැටෙන තැනදී අපි හොයාගන්න ඕනේ ඒ ඔබ්ජෙක්ට් එක කොතන තියෙන්නේ කියලා. අන්නේ තියෙන තැනට මේ ක්‍රොස් එක ගෙනල්ලා සිලෙක් කරනවා. ඊට පස්සේ ඔබ්ජෙක්ට් වෙරිෆිකේෂන් ඩයලොග් බොක්ස් එකෙන් අර කලින් වගේම මේ කර්ව් එක, ඊට පස්සේ මැග්නිටියුඩ් එක, SNR එක අපි බලන්න ඕනේ. එකපාරට ඔය දකින්න ඔබ්ජෙක්ට් එක නම් කරන්න යන්න එපා. මුලින්ම ඉමේජ් 1 එකේදී බැලුවා, ඊළඟට ඉමේජ් 2 එකේදී ආයි කර්ව් එක, SNR එක, R එක බලන්න. මේ හැම එකේම R එක එක ළඟද තියෙන්නේ බලන්න, SNR එක හැම එකේම පහට වැඩි නේද බලන්න, කර්ව් එක ඇතුලේ නේද මේ ඩොට්ස් තියෙන්නේ කියලා බලන්න. මෙහෙම ෆොටෝ හතරම මුලින් බලලා ඉන්න.
ඊට පස්සේ වාට හිතෙනවනම් මේ ෆොටෝ හතරම බැලුවටත් පස්සේ වාට හිතෙනවනම් මේක ඇස්ටරොයිඩ් එකක්ම තමයි කියලා. වාට කරන්න තියෙන්නේ ඉමේජ් 1 එක ඉමේජ් 1 එකට ගිහිල්ලා ඉමේජ් 1 එකේදී මේකට නම දෙනවා. අපි අර කලින් දුන්නේ ULK 1 කියලානේ. දැන් අපි මේකට නම දෙමු ULK 2 කියලා. කලින් විදිහටමයි තමන්ගේ ටීම් එක රිප්‍රසන්ට් කරන අකුරු තුනකින් පටන් අරගෙන ඉලක්කම් හතරක සංඛ්‍යාවක් දාලා අපි මේක නම් කරනවා. නම ගහලා ඇක්සෙප්ට් කරනවා. ඔටෝ කරද්දී ඔයා මේ විදිහට නම ගැහුවාම ඔයාගේ රිපෝට් එකේ හතරම ආවනේ. හැබැයි මැනුවල් කරද්දී ඔයාගේ රිපෝට් එකේ එහෙම හතරම එන්නේ නැහැ. බලන්න ULK 2 එකයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා හැම ෆොටෝ එකේම මේ වැඩේ කරන්න ඕනේ. ඔයා ඉමේජ් 1 එකේ තියෙන තැන දුන්නා. ඉමේජ් 2 එකට ගිහිල්ලා ආපහු ඒ නමම ඔයා කලින් ඉමේජ් 1 එකේදී ටයිප් කරපු නමම ගිහිල්ලා ගන්න ඕනේ. ඒ කියන්නේ ULK.32 ගහලා ඇක්සෙප්ට් කළා. මේ විදිහට ඉමේජ් 4ම මේ වැඩේ කරන්න ඕනේ. ඉමේජ් 4ම කළාම රිපෝට් එකේ ෆොටෝ 4ම මේක තියෙන තැන රෙකෝඩ් වෙනවා. මැනුවල් කරන ඒවා ඔටෝ කළව හොයාගන්න ටිකක් තියෙන්න පුළුවන්. මැනුවල් කළව ඊට වඩා ඇස්ටරොයිඩ් හොයාගන්නම අනිවාර්යෙන්ම ඒක මැනුවල් කරද්දී ඊට වඩා හම්බ වෙවි. මැනුවල් කරලව හොයාගන්න ටිකක් එක්ක තමයි මේක නෝට් පෑඩ් එකට සිලෙක්ට් කරලා කොපි කරලා පේස් කරන්න ඕනේ. ඊට පස්සේ නෝට් පෑඩ් එකේ එන ඩොකියුමන්ට් එක මම කලින් කිව්ව විදිහටම ඔයාගේ ටීම් එකේ මෙම්බර්ස්ලගේ නම් ටික දාලා ඔයාගේ ටීම් නම දාලා ඊට පස්සේ රට දාලා ඔයා ඇනලයිස් කරපු ඉමේජ් සෙට් එක මොකද්ද කියලා දාලා ඔයාට ISEA එකේ ඊමේල් එකට ඊමේල් කරන්න තියෙනවා. එහෙනම් මේ විදිහට තමයි Astrometrica යූස් කළා ඇස්ටරොයිඩ් සර්චින් කැම්පේන් එකට ඕනේ විදිහට ෆොටෝස් ඇනලයිස් කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි Astrometrica යූස් කළා ඇස්ටරොයිඩ් හොයන්නේ. ඉතින් මේ ගැන මීට වඩා හොඳ ට්‍රේනින්ග් සෙෂන් එකක් ඒරිස් එකනොත් ඕගොල්ලන්ට කරයි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න මතක කරන්න එපා. සෙකන්ඩ් ඕල් ශ්‍රී ලංකා ඇස්ට්‍රොයිඩ් සර්චින් කැම්පේන් එකට සිලෙක්ට් වෙච්ච හැම ටීම් එකටම ගුඩ් ලක්, හැපි හන්ටින්.